වේදිකාවේ ඇසුන්ගෙන සිටින අයිති නිදසා කාන්තාව සංවිධානයේ සභාපතිතුමිය සරෝජා පොල්රාජ් සහෝදරිය, ඒ වගේම තානාපතිතුමිය, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වි සිල්වා සහෝදරය ඇතුළු අනිකුත් සහෝදරවරුන්ගේ අවසරයි. ඒ වගේම අයිති නිදසා කාන්තාව සංවිධානයේ ඔබ සියලු දෙනාම ඉතාමත්ම අර්ථවන්විත කාන්තා දිනයක් සැමරීම සඳහා මේ පැමිණ තියෙනවා. ඒ සියලු දෙනාගෙන්ම අවසරයි. අපි දන්නවා කාන්තාවක් කියන්නේ කවුද කියලා. මෙතන ඉන්නේ 100% ගාන කරනට පස්සේ කාන්තාව. ඒ වගේම අයිති නිදසා කාන්තාව සංවිධානයේ විදිහට අපිට අද ඉතාමත්ම සතුටුයි. ලංකාවේ විවිධ සංවිධාන, විවිධ ඇමතිවරයන්, විවිධ පුද්ගලයන් කාන්තා දින සමරද්දී ඒ සියල්ලටම අභියෝග කරමින් ඉතාමත්ම අභිමානවත් විදිහට ඉතාමත්ම අර්ථවන්විතව සමරන කාන්තා දිනයේ බවට අයිති නිදසා කාන්තාව සංවිධානයේ පත්කිරීම පිළිබඳව මුලින්ම අපට ස්තුතිවන්ත වෙනවා. අපේ මාතෘකාව තමා අභියෝග දිනන කාන්තා බලයක්. අභියෝග දිනන කාන්තා බලයක් අපි 2017 වර්ෂයේදී කාන්තාව ඒ අභියෝගවල නියැලී ඉන්නේ නැතුව ඒ අභියෝග ජයග්‍රහණය කරන්නේ කොහොමද? ඒ අභියෝග ජය ගන්න සියලු දෙනාම එකට එකතු වෙලා යෝධ බලයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉතාමත්ම හොඳින් හොඳ කතිකාවක් කරගන්න ඕන හොඳම කාලය තමා මේ ඇවිල්ලා ඉන්නේ. එනිසා මම මුලින්ම පිළිගන්න කැමති ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානවත් විදිහට සමරන මෙහි පැමිණි අපේ විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු ඔබ සියලු දෙනාම. We warmly welcome Cuban Ambassador Juana Elena Rodrigo. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ලා සහෝදරයා, ඉතාමත්ම ආදරයෙන් අයිති නිදසා කාන්තාව සංවිධානයේ විදිහට පිළිගන්නවා. ඒ වගේම මේ ස්ථානයේ පැමිණි අපේ රටේ දුක් විඳින වැඩ කරන එඩිතර කාන්තාවෝ බලමුළු ගන්වීමේ අරමුණින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය වේදිකා, ඒ වගේම රංගන ශිල්පිනියක් වන දීපානි සිල්වා මැතිතුමියව සහෝදරියව ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ සංවිධානයේ උපසභාපතිතුමිය වෛද්‍ය සමර දිවාකර මැතිතුමිය, ඒ වගේම උපලේකම් නීතිඥ ශානිකා සිල්වා මැතිතුමිය, ඒ වගේම අයිති නිදසා කාන්තාව සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විධායක සභික, කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවිධායක, ඒ වගේම අයිති නිදසා කාන්තාව සංවිධානයේ අපිට නායකත්වය දෙන, ඒ වගේම අපිත් එක්ක ඔබට නායකත්වය දෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්න වෛද්‍ය චාන්දනි සහෝදරි, විවිධ දිස්ත්‍රික්ක, විවිධ ප්‍රදේශ, විවිධ දුර ගෙවාගෙන මෙහි පැමිණි අපේ සමාජිකයින්, අපේ නිලධාරි මණ්ඩලය, අපේ සහෝදරියන්, අපේ හිතවතියන්, අපේ අම්මලා, අපේ අක්කලා, අපේ නංගිලා, ඒ සියලු දෙනාම ඉතාමත්ම සහෝදරත්වෙන්, ඉතාමත්ම ගෞරවෙන්, ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා අයිති නිදසා කාන්තාව සංවිධානයේ විදිහට. ඒ වගේම මේ පණිවිඩය රටට ගෙනියන්නේ මෙහි පැමිණි අපේ මාධ්‍ය සහෝදර සහෝදරියන් ඉතාමත්ම සහෝදරත්වෙන් පිළිගන්නවා අයිති නිදසා කාන්තාව සංවිධානයේ විදිහට. අර මං කලින් කියපු රටේ අනිත් කාන්තා සංවිධානවලට ඇත්තටම අභියෝගයක් උනේ කොහොමද? අපි ඒක ගැන කතා කරගන්න ඕනේ. ඔබ දැක්කා අයිති නිදසා කාන්තාව සංවිධානයේ විවිධ අරමුණින් ක්‍රියාත්මක වන ඒකාන්තා සංවිධානවලට අභියෝග කරමින් රටේ වැඩ කරන, රටේ ධෛර්ය සම්පන්න, රටේ එඩිතර, රටේ විවිධ පැතිවල නියෝජනය කරන ඒකාන්තාවන්ට නායකත්වය දෙමින්, කාන්තාව දැනුවත් කරමින්, කාන්තාව එකට එකතු කරමින් ඉස්සරහට යන ගමනේ ඔබ දැක්කා අපියා ගමන් මග. ඒ ඔබ දුටුවේ පහුගිය ක්‍රියාකාරීත්වය,
අපේ මෙතන ඉන්න කාන්තාව වගේම අපේ රටේ ඉන්න අනිකුත් කාන්තාවන්ට ඔබ නායකත්වයෙන් දුන හැටි, අනිකුත් කාන්තාව ඔබ දැනුවත් කරපු හැටි, ඒ වගේම කාන්තාවන්ගේ ඇත්ත ප්‍රශ්නවලදී ඔබ ආණ්ඩුවට යදාළ පාලකයින්ට අභියෝග කරමින් කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන ඔවුන්ගේ අවධානයට යොමු කිරීම තමා ඔබ දැක්කේ. එනිසා අපිට සතුටුයි. ඒ වගේම අපි හිතනවා මේ ආවේ අපි පුංචි ගමනක් විතරයි කාන්තාව විදිහට. හැබැයි ඔබට ඒ ඔබේ ලෝකය, ඔබේ යහපත් සමාජය, රටේ යහපත් සමාජය දිනා ගැනීම උදෙසා අපිට යා යුතු මඟ බොහෝයි. ශ්‍රේෂ්ඨ කියමනක් තියෙනවා, රටක සංවර්ධනය පෙරෙන්නේ ඒ රටේ කාන්තාවන්ගේ ජීවන මට්ටමේ. රටක සංවර්ධනය නිරූපණය කෙරෙන්නේ සංවර්ධනයේ මයින්න පුළුවන් ප්‍රධාන මිම්මක් තමයි කාන්තාවන් ජීවත් වෙන සමාජ මට්ටම. ඒ සමාජ මට්ටම දිහා බැලුවට පස්සේ අපිට තේරෙනවා කාන්තාවට මොනතරම් ප්‍රශ්න තියෙනවද, කාන්තාවගේ මොනතරම් අයිතිවාසිකම් රැකලා තියෙනවද, කාන්තාව වෙනුවෙන් කාන්තාව ඒ අදාළ තීන්දුව තීරණ ගන්න තැන්වල මොනතරම් නියෝජනයක් තියෙනවද, කාන්තාව පළාත් පාලන එහෙම නැත්නම් මැතිවරණය තුළ කාන්තාව මොනතරම් නියෝජනයක් තියෙනවද, ඒ වගේම වැඩ කරන කාන්තාවට මොනතරම් අයිතිවාසිකම් ලැබිලා තියෙනවද, අන්න මේ ගැන හොඳම විග්‍රහයක් කරද්දී ඔවුන්ගේ ජීවිතවලින් අපිට ගන්න පුළුවන් ඒ රටේ සංවර්ධනය, ඒ රටේ ජීවනය, ජීවිතය පිළිබඳ, ඒ රටේ සංවර්ධනය පිළිබඳ නියම හොඳම මැනීමක් අපිට ඒ කාන්තාවන් ජීවත් වෙන සමාජ මට්ටම විග්‍රහ කරගැනීමේදී අපිට ගන්න පුළුවන්. ඒ නිසාම තමයි අපි මේ කාන්තා ජාත්‍යන්තර කාන්තා දිනය ඉතාමත්ම උවමනාවෙන් හොඳ පණිවිඩයක් දෙන කාන්තා දිනයක් බවට පත් කරගන්න ඕනි. මොකද 1910 සමාජවාදී නායිකාවක් වුණ ක්ලාරා සෙට්කින් සහෝදරිය, ඇය සමාජවාදී කාන්තාවන්ගේ දෙවැනි ජාත්‍යන්තරයට යෝජනාවක් ඉදිරිපත් කරනවා මාර්තු 8 කාන්තා දිනයක් බවට පත් කළ යුතුයි කියලා. එදා ක්ලාරා සෙට්කින් සහෝදරිය කාන්තාවන්ගේ දෙවැනි ජාත්‍යන්තරයට මාර්තු 8 කාන්තා දිනයක් බවට පත් කරන්න ඕනේ කියන යෝජනාව ගේන්නේ ඇයට නිකන් හිතුන නිසා නෙමෙයි. අපි දැක්කා අපි කතා කරන කාර්මීකරණය පටන් ගැනීමත් එක්කලා ඇමරිකාව ඇතුළු රටවල් ඔවුන්ගේ ශ්‍රම වහලියන් බවට වැඩිපුරම කාන්තාව පත් කරගත්තා. ශ්‍රමය ලාභෙන් ගන්න පුළුවන් කොටසක් බවට කාන්තාවන්ගේ ශ්‍රමය උපයෝගී කරගත්තා. ඒ නිසා විශාල වශයෙන් කාන්තාව බිංගේවල් වැනි කර්මාන්ත ශාලාවලට කාන්තාව ගාල් කරමින් ඔවුන්ගෙන් ඉතාමත්ම අඩු වැඩපට තමන්ගේ ශ්‍රමය සූරාගෙන කෑමක් කරා. ඒ නිසා කාන්තාවන්ට ඒ බිංගේවල් ඇතුළ ඉඳන් තමන්ගේ ශ්‍රමය පමණක් නෙමේ ඒ පාලකයින්ගේ එහෙම නැත්නම් ඒ නිලධාරීන්ගේ බලධාරීන්ගේ විවිධ ලිංගික අඩත්තේටම් වලට පවා ලක් වෙන්න සිද්ධ වුණා. ඒ වගේ මේ කාන්තාවන්ට හිමි වෙලා තිබුණේ නැහැ සාමාන්‍ය සමාජයේ තියෙන මානවයෙකුට එහෙම නැත්නම් මිනිසෙකුට තියෙන අයිතිවාසිකම් හිමි වෙලා තිබුණේ නැහැ. ඇයට අවශ්‍ය වෙලාවට තමන්ගේ පහසුකම් ටික කරගන්න එළියට යන්න, එහෙම නැත්නම් ඡන්ද අයිතිය, එහෙම නැත්නම් එකට එකතු වෙලා සංවිධානයක් විදිහට වෘත්තීය සමිතියක් හදාගැනීමේ අයිතිය මෙවැනි අයිතිවාසිකම් එදා ඒකාන්තවන්ට අහිමි කරලා තිබුණේ. ඒ වගේම තමයි ලෝකේ පුරා ඉන්න වැඩ කරන ලෝකේ පුරා ඉන්න ධෛර්යවත් කාන්තාවන්ගේ අයිතින් නැති වෙලා තිබෙදා. ඒ නිසා තමයි ක්ලාරා සෙට්කින් මැතිණිය මාර්තු 8 කාන්තා දිනයක් විදිහට නම් කරන්න ඕනේ. ඒ නම් කරන්න ඕනේ නිකම් හුදු කාන්තා දිනයක් කියලා අර අනිත් දිනවල නම් කරනවා වගේ නෙමෙයි. එයට අර්ථයක් එක් කරමින් ඇය ප්‍රකාශ කරා කාන්තාවන්ගේ ලෝකයේ සියලු කාන්තාවන්ගේ අයිතිය දිනා ගැනීම වෙනුවෙන් සටන් කරන දිනයක් බවට මේ දිනේ පත් කරගත යුතුයි. ලෝකයේ කාන්තාවන් එකට එකතු කරලා නායකත්වය දෙන ඔවුන් දැනුවත් කරන දිනයක් බවට මාර්තු 8 කියන දිනය පත් කරගන්න ඕනේ කියලා. ලෝකයේම ඉන්න කාන්තාව එකට එකතු වෙලා ලෝකයේ දිනා ගැනීමේ අරමුණින් සටන් කළ යුතු දිනයක් කියන එක ලෝකයට මතක් කරමින් ප්‍රකාශ කරමින් තමයි මාර්තු 8 කාන්තා දිනය එදා නම් කරන්න. හැබැයි ඔබ දන්නවද ඊයේ පෙරේදා රූපවාහිනිය නාලිකාවක් බලද්දි මම දැක්කා එක නාලිකාවක යනවා කාන්තා දිනයක් ගැන දැන්වීමක් යනවා. ලෝක රූ රැජිනක් එනවා තායිලන්තෙන්.
ඒ රූරජිනගෙන් තෑග්ගක් ගන්න කාන්තාවන්ට ආරාධනා කරනවා. තායිලන්තයේ ලෝක රූරජිනේනම ඒ රූරජිනගෙන් තෑග්ගක් ගන්න කාන්තාවන්ට ආරාධනා කරනවා. අදත් අපි දන්නවා මේ කොළඹ ස්ථාන කීපයක එක්කෝ අද දවස වැඩියෙන්ම කාන්තාව ගැන කතා කරන දවසක් වුණත් අපිට අයිතින් උදෙසා කාන්තාව විදිහට ඉතාමත්ම කණගාටුවෙන් කිය යුතු කාරණාවක් තියෙනවා. වැඩියෙන්ම ඔබ කතා කරනවා තමයි අපේ රටත් ලෝකයක්. හැබැයි ඒ වැඩියෙන්ම කාන්තාව ගැන අද කතා කරන්නේ කාන්තාවන්ගේ අයිති එහෙම නැත්නම් කාන්තාවන්ගේ ලෝකය දිනා ගැනීමේ අරමුණින් නෙමෙයි. ඔබ කාන්තාව ගැන අද කාන්තා දවස වැඩිපුරම කතා කරන්නේ ඔබේ ප්‍රොමෝෂන් දිනයක් බවට කාන්තා දිනය පත් කරලා. වෙළඳාම සඳහා වෙළඳ ලකුණක් බවට කාන්තා දිනය පත් කරලා. ප්‍රොමෝෂන් දිනයක් බවට කාන්තා දිනය පත් කරගෙන ඒක තමාද බැංකු වලින් යනවා, එහෙම නැත්නම් විවිධ ආයතන වලින් යනවා, මාධ්‍ය වලින් වෙළඳ දැන්වීම් දානවා. ඒ හැම දැන්වීමකින්ම කියවන්නේ මොකද්ද? කාන්තා දිනයේ ඉස්සරහට දාලා ඔබ තවත් වෙළඳ භාණ්ඩයක් බවට, එහෙම නැත්නම් ඔබ තවත් මේ සමාජයේ විකිනන භාණ්ඩයක් බවට පත් කරන නාමය තමයි අපි දැක්කේ. ඒ නිසා තමයි අපිට ආඩම්බර කිසිම දෙයක් බලාපොරොත්තු නැතිව තමන්ගේ විවිධ දේවල් කැප කරමින් පුංචි දරුවෝ අරගෙන, ඒ වගේම ගෙවල් වල තියෙන ප්‍රශ්න කලමනාකරණය කරගෙන අයිතින් උදෙසා කාන්තාව සංවිධානයේ සහෝදරියන්, එහෙම නැත්නම් සමාජිකාවන්, එහෙම නැත්නම් මේ රටේ හොඳ බුද්ධියක් තියෙන කාන්තාවන් අපිත් එක්ක එකට අත්වල් බඳන් ඉන්නේ. ඔබව නැවතත් මං ඒ ගෞරවයෙන්ම පිළිගන්නවා. ඒ නිසා තමයි අපි කිව්වේ ඔබ අනිත් අයටත් වැඩිය වෙනස්, හැබැයි කාර්යභාරය නම් ඉවර නෑ කියලා. අපි හැමදාමත් අපේ රටේ වැඩියෙන්ම අපේ රටට විදේශ විනිමය උපයන්නේ, ඒ වගේම ආදායමක් ගෙනෙන්නේ කාන්තාව කියලා අපි කතා කරා. ඒක තමයි ඇත්ත. ඒ වගේම අද අපේ රටේ අමතක කරලා තියෙන්නේ කාන්තාව කියලා අද කතා කරත් අපි දන්නවා. හරියට අපි දැන් මේ වැඩිපුරම කතා කරනවනේ රුපියල යගේ බාල්ඩ් වෙනවා, ඩොලර යගේ ඉහළ යනවා කියලා. ඒ වගේ තමයි කාන්තාවන්ගේ ජීවිතය. මොකද හැබැයි අද හාල් සේරුව රුපියල් 100 වෙලා තියෙද්දිත්, පොල් ගෙඩිය රුපියල් 60-70 වෙලා තියෙද්දිත්, ටෙලිෆෝන් බිල වැඩ් ගහලා බදු පිට බදු එකතු කරලා තියෙද්දිත්, අත්‍යවශ්‍ය සේවාවක් වුණ සෞඛ්‍ය සේවයට බදු ගහලා තියෙද්දිත්, ඒ තුළින් වැඩියෙන්ම පීඩාවට ලක් වෙන්නේ ඔබ තමයි, ඔබ කාන්තාව. අපි නියගය ගැන කතා කරනවා, ගොවිය ගැන කතා කරනවා. හැබැයි ගොවිය ගැන කතා කරද්දිත් අපි කතා කළ යුතුයි ගෙවිලියෝ, කාන්තාව, ගොවියෝ නියගයට අහු වෙලා තමන්ගේ අස්වැන්න නැති වෙලා. හැබැයි ගෙදර ඉන්න ගෙවිලිය ඒකෙන් පීඩාවට පත් වෙනවා. දරුවන්ට ආහාර ටික දෙන්නේ කොහොමද? දරුවන්ට ඕන අත්‍යවශ්‍ය දේවල් අරන් දෙන්නේ කොහොමද? වැඩියෙන්ම පීඩාවට පත් වෙන ගෙවිලියෝ මේ නියගය තුළ සියලු ස්වභාවික විපත්වලදී වැඩියෙන්ම අපහසුතාවයට පත් වෙන්නේ මේ දේවල් දැනෙන්නේ කාන්තාවන්ට, ඒ වගේම දරුවන්ට. හැබැයි අපි ඩොලර් රුපියල දෙන රටේ ප්‍රධාන කොටස බවට පත් වෙලා තියෙද්දි කාන්තාවෝ, අපේ රටේ ඇතැම් ඇමති වරුන්ගේ ඉතාමත්ම සුභෝගභෝගී වාහන ලක්ෂ 700ට 800ට ඔවුන් සැප වාහනවල යද්දී ඔබ උපයන ඩොලර් වලින්, ඔබ උපයන මුදල් වලින්, ඔබ උපයන රුපියල් වලින්. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ නියගයට අහු වෙලා, එහෙම නැත්නම් වැට් එකට අහු වෙලා, එහෙම නැත්නම් බඩු මිල ඉහළ ගිහිල්ලා, එහෙම නැත්නම් විවිධ ප්‍රශ්න වලින් මිරිකෙන ජනතාවක් බවට පත් වෙන්න. මොකද අද මේ රටේ පාලකයන් කියනවා, පාර්ලිමේන්තුවේ ඉඳන් කියනවා, අපේ රටේ ජනගහනයෙන් 43%ගේ දෛනික ආදායම රුපියල් 300ක් පමණ කියලා. එතකොට මේ 43%ගේ ජනගහනය දිනක ආදායම රුපියල් 300ක් කියලා කියද්දී ඒට අහු වෙන්නේ ඔබත් මමත් මේ රටේ වැඩිපුරම මේ ප්‍රශ්නෙට මැදි වෙලා තියෙන අපේ කාන්තාවනේ මේ. හැබැයි එහෙම කියන ගමන් ඔවුන්ගේ ජීවිත ඩොලරේ වගේ ඉහළ යද්දී කාන්තාවන්ගේ ජීවිතය අපේ රටේ රුපියල වගේ දවසින් දවස පහළට වැටෙනවා, බාල්දු වෙනවා. රුපියල වගේ බාල්දු වෙනවා, රුපියල වගේ පල්ලහැට වැටෙනවා. ඒක තමයි ඇත්ත. ඒ වගේම තමයි අද අපි දන්නවා එදා තිබුණ සමාජය නෙමෙයි අද අපේ රටේ තියෙන්නේ. අද අපේ ආර්ථිකයට, නිවසට වගේම සමාජයට ආර්ථිකයට දායක වෙන කාන්තා පරපුරක් ඉන්නේ. ඒ නිසා ඇය මවක් විතරක් නෙමෙයි, ඇය සමාජ සේවිකාවක් අනිත් පැත්තෙන් ආර්ථිකයේ කොටස්කරුවෙක්.
හැබැයි අද අපිට ප්‍රායෝගිකව අද අපි දකින්නේ මොකද්ද? සාරියත් ඇඳගෙන බාගෙට තමන්ගේ කොණ්ඩේ බැඳගෙන වාහනවලට දුවන, බස් එකට දුවන, කෝච්චියට දුවන අපේ සහෝදරියන් අපි දකින්නේ මහපාරේ. ඇයි? ගෙදර යුතුයකම් ටික ඉටු කරලා රටට වැඩ කරන්න දුවන මව්වරුන්, කාන්තාවන්, තරුණියන්. ඒක තමයි අපි වැඩිපුරම දකින්නේ. එක ගුරුවරියක්, එහෙමත් නැත්නම් සෞඛ්‍ය සේවිකාවක්, එහෙම නැත්නම් නර්ස් කෙනෙක්, එහෙම නැත්නම් නිර්මාණ ශිල්පිනියක්, එහෙම නැත්නම් ඉංජිනේරුවරියක්, එහෙම නැත්නම් වෛද්‍යවරියක්, මේ වගේ විවිධ ආයතනවල අද කාන්තාවෝ සේවය කරනවා. ඒක හොඳ දෙයක්. අපි මේ ඉන්නේ අර 18 වෙනි 19 වෙනි සියවසවල නෙමෙයි. හැබැයි ඒක හොඳ දෙයක් වුණාට අපි දකිනවා අපේ රටේ නීති රීති, අපේ රටේ ආකල්ප වෙනස් වෙලා නැහැ. ඒක අපිට අභියෝගයක්. එනිසා මම හිතන්නේ අපි කාන්තාව විදිහට අපේ රටේ කතා නොකරන, අපේ රටේ සංවාදයට නොගන්න, අපේ රටේ සාකච්ඡා නොකරන ප්‍රශ්න රාශියක් තියෙනවා. අපි දන්නවා මේ පහුගිය පාලකයින්ට බැරි වෙලා තියෙනවා, ඒ වගේම ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා ඔබට ඕන සමාජයක් හදන්න, ඔබට ඕන වටිනාකමක් දෙන්න, ඔබේ අගය ගැන කතා කරන සමාජයක් හදන්න. ඒක අපි මේගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එහෙම කියලා අපිට අයිතියක් නැහැ මේක වෙනස් නොකර මේ පවතින තත්ත්වය තුල හෝ ඔබට දිනාගත යුතු බොහෝ දේවල් තියෙනවා. ඒක ඔබ දිනාගත යුතුයි. එනිසා තමයි අපි අයිති නිදසා කාන්තාව විදිහට ඔබ දැනුවත් විය යුතුයි, රටේ කාන්තාව දැනුවත් විය යුතුයි. ඊට අමතරව ඒ සඳහා අපි එකට එකතු වෙලා එක බලයක් ගොඩනගාගෙන අපි අදාළ පාලකයින්ට, අදාළ ආණ්ඩුවලට බලපෑම් කළ යුතුයි. අද එදා කාන්තාව නෙමෙයි. අද අපි දන්නවා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ 73% කවුද? 73% කාන්තාව. 73% කාන්තාව. හැබැයි 73% කාන්තාව වෙනකොට ඔබ යන්න ඉන්නේ එහාට, ඔබ යන්න තීන්දුව තීන්ද ගන්න ආයතනයකට, ඔබ යන්න විධායක ශ්‍රේණියේ කාර්යාලයකට. එතනට ගියාට පස්සේ අර 73% වුණ අපේ රටේ උගත් කාන්තාව ඒ ස්ථානවල නැහැ. මොකද්ද මේ ප්‍රශ්නේ? වැඩිපුරම ඔබෙත් අපෙත් අද ප්‍රශ්න වෙලා තියෙන්නේ දරුවන්ගේ වගකීම. 100%ක් මවක් ගත යුතුයි. ඒ වගේම හැබැයි අද අපි රටත් සමාජයත් ලෝකයත් එක්ක වෙනස් වෙද්දී ඔබ අද දරුවන් බලා ගැනීම පවණක් නොවේ. ඔවුන්ට රැකවරණය දිය යුතුයි, ඔවුන්ට ආහාර දිය යුතුයි, ඔබ රටක් සංවර්ධනය කර යුතුයි. ඒ භූමිකාව ඉටු කරන්න යද්දී ඔබට අවශ්‍යයි සහයෝගය, ඔබට අවශ්‍යයි සමාජයේ උපකාරය. හැබැයි ඒ නිසා තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඉතාමත්ම හොඳින් ඉගෙනගත්තු හොඳ රටක් ඉන්න, හොඳ තරුණ කණ්ඩායමක් ඉන්න, කාන්තාවන් ඉන්න රටක පළාත් පාලන ආයතනයක් ගත්තත්, පාර්ලිමේන්තුව ගත්තත්, එහෙම නැත්නම් නීතිඥ ශේෂ්ත්‍රය ගත්තත් නීතිඥවරියන් ඉන්නවා. හැබැයි විනිසුරුවරියන් අඩුයි නීතිඥවරියන් හිටියට. රාජ්‍ය ආයතනයක විධායක නිලධාරිනියන් ඉන්නවා. හැබැයි එහාට යන්න තියෙන බාධාවක් තියෙනවා. ඒ බාධාව තමයි අපි කෙටියෙන් කතා කරොත් එහෙම දරුවන්ට රැකවරණයක් නැති සමාජය තුළ ඇයට සිද්ධ වෙනවා මවක් විදිහට ඒ ඉගෙනගත්තු තමන්ගේ හැකියාව, තමන්ගේ බුද්ධිය, තමන්ගේ ශ්‍රමය නිවසට පමණක් එකතු කරන්න, කුටුම්බයට පමණක් සීමා කරන්න. එනිසා අපි පුළුවන් නම් අපි මේ කාන්තා දිනේ අපි ආරාධනා කරනවා මෙවැනි මාතෘකා සාකච්ඡාවට ගන්න කියලා අදාළ බලධාරීන්ට. පුළුවන් නම් කාන්තාවට පමණක් හිමි කරලා දීලා තියෙන දරුවන්ගේ අයිතිය සමාජයක් විදිහට බාර ගන්න ඕනේ. ඒ සඳහා ආණ්ඩුවට වගකීමක් තියෙනවා. අඩුම ගානේ ඉතාමත්ම හොඳ ප්‍රමිතියෙන් යුතු දිවාසුරකම් මධ්‍යස්ථානයක් ඇති කරන්න. ඇයි? රාජ්‍ය ආයතනයක වැඩ කරන කාන්තාවන් ඉන්නවා, පෞද්ගලික අංශයේ වැඩ කරන කාන්තාවන් ඉන්නවා. ඇය වැඩ කරන්නේ හොඳම මානසිකත්වයෙන් නෙමෙයි. ඇයි? ගෙදර යන්න ඕනේ, දරුවන් රැක බලා ගන්න ඕනේ, දරුවන්ගේ වැඩකට දරුවෝ අසනීපයි. හැබැයි ලෝකයේ සමහර රටවල් කාන්තාවන්ට නිදහස ලැබිලා තියෙන්නේ, කාන්තාවන්ගේ අයිතිය ලැබිලා තියෙන්නේ, ඇය සමාජයේ කාර්යයට 100%ක් එකතු කරගෙන තියෙන්නේ, ඇය සතු කොටස් ඒ සමාජයේ විදිහින් රටක් විදිහට බාර අරගෙන. ඒ නිසා අඩුම ගානේ ඉතාමත්ම හොඳ ප්‍රමිතියෙන් යුතු දිවාසුරකම් මධ්‍යස්ථානයක්, එහෙම නැත්නම් දරුවන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් අපිට අරෙන්න පුළුවන් නම් රාජ්‍ය ආයතනයක වැඩ කරනවා නම් කාන්තාව 100ක්, එතන එක පෞද්ගලිකංශයේ කාන්තාව 100ක් වැඩ කරනවා නම් ඒ ආයතනවල අපිට
අඩු ගානේ ඒ වගකීම ගන්න පුළුවන් නම් කාන්තාව විදිහට අපිට පුළුවන් එළියට බැහැලා දේශපාලනය කරන්න. දැන් මේ කියනවනේ 25%ක් අපිට හම්බ වෙනවා කියලා පළත් පාන්න ආයතනයේදී කෝටා එකක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 25%ක් ලැබිලා කෝටා එක හම්බෙලත් මැතිවරණයට අපි එන්නේ කොහොමද? කාන්තාවන්ට තියෙන බාධක ටික එහෙමම තියෙනවනම්. එනිසා අඩුම ගානේ අපිට පුළුවන් නම් ඒ දියුණු මානව සම්පත, කාන්තාවන්ගේ දියුණු මානව සම්පත නැවතත් රටට උරා ගන්න පුළුවන් විදිහේ දරුවන් රැකබලා ගැනීම මධ්‍යස්ථාන ටිකක් ඇති කරන්න. ඒ විතරක් නෙමෙයි. දැන් අපි දන්නවා වැඩිහිටි ජනගහණය තමයි අපේ රටේ ජනගහණයෙන් වැඩි. වැඩිහිටි ජනගහණය රැකබලා ගන්න වෙන්නේ කාටද? ආයෙත් අම්මට. ආයෙත් ගෙදර නතර වෙන්නේ සිද්ධ වෙන්නේ කාටද? අම්මට. දරුවා බලා ගන්න, අම්මා තාත්තා බලා ගන්න, අසනීපය බලා ගන්න අපේ වගකීමක් අපි ඉටු කරනවා. හැබැයි ඒක 100%ක් වගකීම කාන්තාව ගත්තට පස්සේ, කාන්තාව මත පැටරුණාට පස්සේ ඇගේ සමාජමය කොටස කවුද ඉටු කරන්නේ? ඇගේ ආර්ථිකමය කොටස කවුද ඉටු කරන්නේ? ඒ නිසා මෙවැනි ප්‍රශ්න, මේ අභියෝග නිවැරදිව අපි හඳුනා ගත යුතු වෙනවා. නිසා අපි ආරාධනා කරනවා කාන්තාව විදිහට අලුත් මාතෘකා, ඒ වගේම අපිට තියෙන හැමදාම තියෙන අභියෝග අපි සාකච්ඡා කළ යුතුයි කියලා. ඒ වගේම අපි දන්නවා හැමෝම කතා කරන්න අකමැති ගබ්සා නීති ගැන. අපේ රටේ නීති ගැන කතා කරනවා, නීති වෙනස් වෙන්න ඕනේ කියනවා, පාර්ලිමේන්තුවේ මේ නීති ගැන කතා වෙනවා. හැබැයි කාන්තාවන්ගේ අයිතිය පැත්තෙන් ගත්තොත් එහෙම කාන්තාවන්ට, එහෙම නැත්නම් කාන්තාවන්ට අයිතියක් තියෙන්න ඕනේ. දරුවන් වැදීමේ අයිතිය, දරුවන් බිහි කිරීමේ අයිතිය කාන්තාවන්ට තිබිය යුතුයි. ඒක නීතියෙන් පිළිගැතිය යුතුයි. ඇයට තමයි ඒ අයිතිය තියෙන්නේ. ඇයට තමයි වේදනාව දැනෙන්නේ. ඇය තුළ ඇගේ කුසේ තමයි දරුවා බිහි වෙන්නේ. ඇය තමයි සමාජයට මුහුණ දෙන්නේ. හැබැයි අපි දන්නවා අද හැම දවසකම අපේ රටේ පුංචි දැරිවියන් අපයෝජනයට ලක් වෙනවා. හැබැයි පුංචි දැරිවියන් අවුරුදු 12-13 පුංචි දැරිවියන් අපයෝජනයට ලක් වුණාට පස්සේ ඇයව ආරක්ෂා කරන සමාජයක් නැහැ. ඇයව රැකගන්න සමාජයක් නැහැ. ඇයට අත දෙන සමාජයක් නැහැ. ඒ නිසා ඇය මුහුණ දෙන්න ඕනි සමාජයට. ඒ පුංචි අපයෝජනයට ලක් වුණාට පස්සේ ඒ පුංචි ළමා මව මුහුණ දෙන්න ඕනේ තවත් දරුවෙක් සමග. හැබැයි මේ අපි එකයි කියන්නේ ඉතාමත්ම සංවේදී කාරණ ගබ්සා නීතියේදී දැරිවියන් දහස් ගණන් අපයෝජනයට ලක්වීමේදී ගබ්සා නීතිය අනුව ඒ දැරිවියන්ගේ පැත්තෙන් බලලා ඒ දැරිවියන්ට අයිතියක් තියෙන්න ඕනේ. ඒ නීති සමාජයේ සංවර්ධනය වෙනුවෙන්, කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් හිතලා සංවර්ධනය කරන්න, වෙනස් කරන්න. ඒව මොකද ගබ්සා නීතිය තියෙනවා. ඒ නීති සංශෝධනය කරන්නයි අපි කාන්තාවන් මම හිතන්නේ හඩක් නැගිය යුත්තේ. ඒ වගේම තමයි හැමතැනම විවිධ විදිහට අපයෝජනයට ලක් වෙන කාන්තාවන් ඉන්නවා. ඒ වගේම විවිධ අසනීප නිසා එහෙම නැත්නම් විවිධ තත්ත්ව යටතේ කාන්තාවන්ට විවිධ හිරිහැර ආර්ථික ප්‍රශ්න මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ කිසිම කොන්දේසියකදී, සාමාන්‍ය කොන්දේසියකදී කාන්තාවන්ට දරුවන් හැදීමේ අයිතිය, එහෙම නැත්නම් දරුවන් බිහි කිරීමේ අයිතිය සමාජයේ පිළි අරගෙනත් නැහැ. ආකල්පමය වශයෙන් රටක් පිළි අරගෙනත් නැහැ. ඒ නිසා අපි ආරාධනා කරනවා ආකල්පමය වශයෙන් අදට ගැළපෙන කාන්තාවන් විදිහට අදට ගැළපෙන ලෝකයක් නිර්මාණය කර ගැනීම සඳහා වෙනුවෙන් ඔබ නිවැරදිව දැනුවත් විය යුතුයි. ඒ සඳහා නිවැරදි අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ වගේම කාන්තාව එකට එකතු කරගෙන මේ මාතෘකා ගැන අයිතිය වෙනුවෙන් අදාළ පාලකයින්ට බලපෑමක් කළ යුතුයි. එනිසා අපි මේ කාන්තා දිනයේදී කාන්තාවන්ට සැබෑවටම නායකත්වය දෙන, අභියෝග නිවැරදිව හඳුනාගෙන ඒ අභියෝග ජයග්‍රහණය කරන කොටසක් බවට පත් කරගන්න ඔබටත් මටත් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. එනිසා නැවතත් ඒ සඳහා ඉතාමත්ම අර්ථාන්විත පණිවිඩයක් කරන් යන්න මෙහි පැමිණි ඔබ සියලු දෙනාම පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව හා අරමුණු පැහැදිලි කිරීමේ කතාව අවසන් කරනවා. ස්තුතියි.